සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පවණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ ලූක් 18 පළවෙනි පදයයි. තවද ඔවුන් විසින් නොමැලිව නිතර යාඥා කරන්නට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්, අපෙන් සමහරෙක් මේ වන විට ගැටලුවක් විසඳීමට දරන සෑම උත්සාහයක්ම ඉදිරියේ අලුත් ගැටලුවක් මතුවන තත්ත්වයකට පත්ව සිටින්නට පුළුවන්. අපි රාත්‍රියේදී දෙවන් වහන්සේට ස්තුති කරනවා අපේ ගැටලුව විසඳා දුන්නට. නමුත් පහෝදාවදී අවදි වෙන්නේ වෙනත් දෙයක් වැරදීම නිසා ගැටලුව තවමත් එලෙසම පවතින තත්ත්වයකයි. එවැනි අත්දැකීමකට මුහුණ දී සිට දෙවසේවකෙක් ශුද්ධ ලූක් සුභාරංචිය කියවමින් සිටියා. 18 වෙනි පරිච්ඡේදයේ මුල් වචන කීපෙන් ඔහු විස්මිත වුණා. පළවෙනි පදේ කියන්නේ, තවද ඔවුන් විසින් නොමැලිව නිතර යාඥා කරන්නට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියන සේක් යනුවෙනුයි. 2 සිට 8 වෙනි පදේ දක්වා අධර්මිෂ විනිශ්චයකාරයා වෙත අත් නෑර දිගින් දිගටම ඉල්ලීම් කළ වැන්දබුවගේ කතාව ඔහු කීපවරක්ම කියවා තිබුණා. ඒත් ක්‍රිස්තුස් වහන්සේ එම උපමාව කීමට හේතුව ඔහුට ඒ දක්වා තේරුම් ගොස් තිබුණේ නෑ. ඔහු උපමාව සමග පළවෙනි පදය සම්බන්ධ කළ විට උන්වහන්සේ ගෝලයන්ට දුන් පණිවිඩය ඔහුට ඉතා පැහැදිලි වුණා. එනම් නිතර යාඥා කරන්න, අත් නාරින්න යන්නයි. යාඥාව යනු අපට ඕන කරන දේ කරගැනීමට දෙවියන් වහන්සේට බල කරන දෙයක් නෙමෙයි. ඒ අපගේ ජීවිත සඳහා වූ උන්වහන්සේගේ සැලැස්ම සහ බලය අවබෝධ කරගැනීමේ ක්‍රියාවකුයි. යාඥාවේදී අපි අපගේ ජීවිත සහ අවස්ථා දෙවියන් වහන්සේට බාර කරමින් උන්වහන්සේ සුදුසුයයි සිතන කාලයේදී උන්වහන්සේ සුදුසුයයි සිතන ක්‍රමයට ක්‍රියාත්මක වීම සඳහා උන්වහන්සේගේ විශ්වාසය තැබීමයි කළ යුත්තේ. අපගේ ඉල්ලීමට පිළිතුර ගැන පමණක් නොව පිළිතුරු දෙන ක්‍රියාවලිය ගැනද අපි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මත විශ්වාසය තබන විට උන්වහන්සේගේ ප්‍රඥාව සහ අප ගැන සැලකීම පිළිබඳව ඇදහිල්ල තබා යාඥාවෙන් නැවත නැවත උන්වහන්සේ වෙත පැමිණීමට අපට හැකි වෙනවා. දෙවියන් වහන්සේ අපව ධෛර්යමත් කරන දේ ඉතා පැහැදිලි. එනම් නිතර යාඥා කරන්න, අත් නාරින්න. අපි මෙනෙහි කරමු. යාඥාවට සියල්ල වෙනස් කළ හැකි. අපි යාඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අද අප මුහුණ දෙන දුෂ්කරතාවලදී අපගේ සිත ආරක්ෂා කර අපගේ වචන මෙහෙවා ඔබ වහන්සේගේ කරුණාව පෙන්වුව මැනව අපි සෑම විටම ඔබ වහන්සේ වෙත හැරෙන්නෙමු. ආමෙන්.